නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස යෝ කප්ප කෝටිහිපි අප්ප මෙයං කාලං කරුන්තෝ අති දුක්ඛරානි කේදං ගතෝ ලෝකහිතාය නාතෝ නමෝ මහාවීර මුනිවරස්ස අසම්බුද්ධං බුද්ධ නිසේවිතං යං භවා භවං ගච්ඡති ජීවලෝකෝ නමෝ අවිජ්ජාදි කිලේසජාලං විධංසිනෝ ධම්ම වරස්ස තස්ස ගුණේහියෝ සීල සමාධි පඤ්ඤා විමුක්ති ඥානම් පබ්බුතිහි යුත්තෝ කෙත්තං ජනානං කුසලද්ධිකානං තමරිය සංඝං සිරසා නමාමි සාධු 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 ශ්‍රද්ධාවන්ත පින්වතුනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සිරිමුව මඬලින් වදාළ පරම ගම්භීර ධර්මපරියාය නම් විජම්බන හෙවත් අනන්ත ණය සමන්නාගත අභිධර්මය නම් වූ පරමාර්ථ දේශනාවයි. අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සම්බෝධියෙන් 6 වැනි වස බිම්සර මහරජතුමා විසින් පූජා කරන ලද වේළුවනාරාමයෙහි වැඩවාසය කරපු කාලේ ඒ ප්‍රදේශයේ හිටපු ඇතැම් තීර්ථකයෝ අන්‍යාගමික ශාස්ත්‍රවරු මම රහත් මම බුදුන් වෙමි කියලා තමා වෙත නැති අරහත් ඵලයක් ප්‍රකාශ කරලා ප්‍රදේශයේ ජනතාව වංචනික ලෙස තම තමන්ගේ සමය වෙත තම තමන්ගේ ඉගැන්වීම් වෙත එකතු පහදු කරන්නට යෙදුණා. ඒ කාලේ රජගහ නුවර ප්‍රධාන සිටුවරයෙක් හිටියා. ඒ සිටුතුමාට මේ අන්‍යාගමික පිරිස් විසින් නිරන්තරයෙන් අස්ථානයේ කරනු ලබන ගර්ජනාවන් පිළිබඳව අසන්නට ලැබිලා ඒ සිටුතුමා උපායක් කල්පනා කරනවා. සැබෑටම ලෝකේ රහතන් වහන්සේලා සිටිනවාද කියා විමසා බලන්නට උවමනයි. එහෙම හිතලා සැටරියන් උණගසක් රැගෙන ඇවිල්ලා ප්‍රධාන නගරයෙහි මධ්‍යයට වෙන්න මේ උණගස පොළවේ සිටුවලා ඒ රට සැටරියනක් මස්තකයෙහි රත් හඳුන්වලින් කරන ලද පාත්‍රයක් පිහිටුවලා ප්‍රචාරයක් යැව්වා. ලෝකේ රහතන් වහන්සේලා ඉන්නවනම් අහසින් ඇවිල්ලා ඉර්ධියෙන් ඇවිල්ලා ඒ පාත්‍රය අරගෙන පෙන්වන්න කියලා. නොයෙක් විදිහේ පිරිස් තම තමන්ට නැති දක්ෂතා කියාගෙන හිටියට මේ පාත්‍රය අහසින් ඇවිල්ලා ගන්නට තරම් හැකියාවක් තියෙන කෙනෙක් ඉදිරිපත් වුණේ නැහැ. ඒ කාලේ පින්ඩෝල භාරද්වාජ රහතන් වහන්සේ සහ මහමොග්ගල්ලාන මහරහතන් වහන්සේ පිණ්ඩපාත වඩිනකොට මේ කතාව ඇසිලා
මොග්ගල්ලාන මහරහතන් වහන්සේ පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේට ප්‍රකාශ කරනව, ඇවැත්නි නුඹ ඉරිදියෙන් අහසින් ගමන් කරලා සියලු දෙනාට පෙනෙන ලෙස මෙම පාත්‍රය රැගෙන අතටගෙන ලෝකයේ රහතන් වහන්සේලා ඉන්නවා කියලා පෙන්වන්න. පින්ඩෝල භාරද්වාජ ස්වාමීන් වහන්සේ කැමැති වෙලා මුගලන් ස්වාමීන් වහන්සේගේ යෝජනාවට අහසින් ගමන් කරලා කාටත් පෙනෙන ලෙස මේ රත්සඳුන් පාත්‍රය ගත්තා. රජගහනුවර ප්‍රධාන සිටුතුමා වගේම විශාල ජනකායක් මේ සිදුවීම දැකලා අප්‍රමාණ පැහැදීමකට පත් වුණා. නොඑක් විදිහෙන් පින්ඩෝල භාරද්වාජ ස්වාමින් වහන්සේට ස්තුති කරන්නට, පරිෂ්කාර පූජා කරන්නට ඒ ස්වාමින් වහන්සේ වැඩ ඉන්න සේනාසනයට විශාල පිරිසක් වෙල නොකැඩී එකතු වෙන්නට පටන් ගත්තා. මේ සිදුවීම දැකබදාල බුදුරජාණන් වහන්සේ මාගේ ශ්‍රාවකයන් විසින් මින් මතුවට එවන් කාරණා සඳහා ඉර්ධි ප්‍රාතිහාරයය නොපෑ යුතුයි කියලා ශික්ෂාපදයක් පැනෙව්වා. ශ්‍රාවකයන් වහන්සේලා විසින් ශික්ෂාපද කිසිදාක කඩන්නේ නෑ. එවගේම ශ්‍රාවකයන් වහන්සේලාට යම් ශික්ෂාපදයක් පැනෙව්වනම් තථාගතයන් වහන්සේ ඒ උතුම් ප්‍රතිපදාව තුළ පිහිටලයි ඒ ශික්ෂාපදය පනවන්නේ. තීර්ථකයන්ට මේ පණිවිඩය ආරංචි වුණාට පස්සේ තීර්ථකයෝ කල්පනා කළා, ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ ශ්‍රාවකයන්ට ශික්ෂාපද නොපෑ යුතුයි කියලා පැනවීමක් කරලා තියෙනවා. එනිසා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මින් මතුවට කිසිම ඉර්ධි ප්‍රාතිහාරයක් දක්වන්නේ නැහැ. එනිසා අපට දැන් පුළුවන් ශ්‍රමණ ගෞතමයන් වහන්සේට අභියෝග කරන්නට, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සහ ස්පර්ධා කරන්නට අපට දැන් පුළුවන්. මෙහෙම හිතලා ඔවුන් ප්‍රකාශයක් නිකුත් කළා, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ප්‍රාතිහාරය දක්වන්නට පැමිණෙනවා නම් අපිත් එනවා ශ්‍රමණ ගෞතමයන් වහන්සේට වඩා වැඩියෙන් ප්‍රාතිහාරය දක්වන්නට. ගෞතමයන් වහන්සේ එක ප්‍රාතිහාරයක් දැක්වුවොත් අපට පුළුවන් දෙකක්, හතරක් දැක්වුවොත් අපට පුළුවන් ප්‍රාතිහාරය අටක් දක්වන්න, අටක් දැක්වුවොත් අපට පුළුවන් දහසයක් දක්වන්න, තන් දිගුණන් තන් දිගුණන්. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ දක්වන ප්‍රාතිහාරයට වඩා දෙගුණයක් අපි කරනවා කියලා මොවුන් තැන් තැන්වල ජනකාය රැස්වන තැන්වල පිරිස් මැදට ගිහිල්ල පුරසාරම් දොඩන්නට පටන් ගත්තා. බිම්සර මහරජතුමාට මේ කතාව ආරංචි වුණා. බුදුරජාණන් වහන්සේ වෙත පැමිණිලා වන්දනා කරලා භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ශ්‍රාවකයන්ට ශික්ෂාපදයක් පනවලා තියෙනවා භාග්‍යවතුන් වහන්සේ, ඉර්ධි ප්‍රාතිහාරය නොදැක්විය යුතුයි කියලා. ස්වාමීනි ඒ ශික්ෂාපදේ භාග්‍යවතුන් වහන්සේටත් ඒ ආකාරයෙන්ම බලපානවද? මහරජතුමනි, මම නුඹෙන් ප්‍රශ්නයක් අහනවා. මහරජතුමාගේ අඹ උද්‍යානයෙහි අඹ අනුභව කිරීම සෙසු ජනයාට තහනම්, අන් අයට තහනම්. නමුත් මහරජුනි, ඔබටත් තහනම්ද? ඒ වෙලාවේ රජතුමා ප්‍රකාශ කරනවා, නෑ ස්වාමීනි, මට පුළුවන් ඕනෑම වෙලාවක ඒ අඹ උද්‍යානයෙහි අඹ අනුභව කරන්නට, අඹ පරිහරණය කරන්නට. ඒ වගේ මහරජතුමනි, උවමනාවක් වුණොත් ශ්‍රාවකයන්ට වාරණය කළාට මට පුළුවන් ශික්ෂාපදයක් මට වළංගුවන්නේ නෑ, මට පුළුවන් ප්‍රාතිහාරය දක්වන්නට. ඉන් අනතුරුව තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මින් සාර මාසයක් ගිය තැන ඇසල මස පුන් පොහෝ දවසේ සැවැත් නුවර ගණ්ඩම්බ නම් වෘක්ෂමූලයේ යමාහ මහා පෙළහර යමක මහා ප්‍රාතිහාරය දක්වනවා කියලා ප්‍රචාරයක් යැව්වේ. නැත්තං බිම්සර රජතුමාට දැනුම් දුන්නේ. බිම්සර කොසොල් ඇතුළුවේ ප්‍රදේශයේ හිටපු ඒ ප්‍රදේශ නායක රජවරුන්ට මෙම ආරංචිය පැතිරිලා ගියා.
ගණ්ඩබ්බ නම් වූ වෘක්ෂමූලයේ වැඩේදගෙනයි මෙම ප්‍රාතිහාරය දක්වන්නේ කියන මෙම ආරංචය පැතිරිලා ගියා. තීර්ථකයෝ කල්පනා කළා මේ අඹගසක් ළඟ තථාගතයන් වහන්සේ යමක මහා ප්‍රාතිහාරය දක්වනවා ආරමසක් ගිය තැන. සියලු අඹගස් දුහෘතයන්ට නැත්තං ඒ ප්‍රදේශෙ හිටපු ඇත්තන්ට මිල මුදල් වැටුප් ලබා දීලා ප්‍රදේශයේ තිබ්බ සියලුම අඹගස් කප්පවල විනාශ කරලා දැම්ම අඹ පැලයක්වත් ඉතුරු කළේ නැහැ. නමුත් තථාගතයන් වහන්සේගේ මහා ප්‍රාතිහාර්ය දැක්වීම කිසි කෙනෙකුට වාරණය කරන්න බෑ. ඇසළමස පුන් පොහෝ දවස උදා වුණා. තථාගතයන් වහන්සේ පිණ්ඩපාත වඩිනකොට බිම්සර මහරජතුමාගේ උද්‍යාන පාලකයා ඉදුණු අඹ ගෙඩියක් තථාගතයන් වහන්සේට පූජා කළා. ඒ ඉදුණු අඹ ගෙඩිය වළඳලා තථාගතයන් වහන්සේ ඒ අඹ ඇටය පොළවේ රෝපණය කරන්නට සලස්වලා ශ්‍රී හස්තය ධෝවණය කරන වතුර ඒ අඹ ඇටයට වැටෙන්නට සැලැස්සුවා. ඒ මොහොතේ හරි මාශ්චර්යමත් සිදුවීමක් සිද්ධ වුණා. එවලේම අඹ පැලයක් පැන නැගිලා මධ්‍යම ප්‍රමාණයේ වෘක්ෂයක් බවට පත් වෙලා සුවිශාල වෘක්ෂයක් බවට පත් වෙලා අතුපතර විහිදී ගිය ගෙඩි මල් වලින් කොළ වලින් දළු වලින් පිරී ගිය සුවිශාල අඹ වෘක්ෂයක් ඒ මොහොතේම පැන නැග්ගා. බලා සිටපු සියලු දෙනා සාදුකාර පැවැත්තුවා. මහරජතුමා ආරක්ෂා සංවිධානය කරලා මේ අඹ ගහ ආරක්ෂා කළා. මේ අඹ ගහ ආරක්ෂා කළා. එදා දවසේ හවස් කාලයේ වෙනකොට භාග්‍යවතුන් වහන්සේ මේ වෘක්ෂ මූලය වෙත වැඩම කළා. තීර්ථකයෝ මණ්ඩපයක් සාදාගෙන බුදුරජාණන් වහන්සේ දැන් පැමිණේවි කියා වහසි බස් දොඩමින් බලාගෙන ඉන්න අතර සක්දෙව් රජතුමා ඇතුළු පිරිස වස්ස වලාහක ආදී දෙවිවරුන්ට වාත වලාහක දෙවිවරුන්ට අණ කරලා මහා ප්‍රචණ්ඩ වාතයක් මවලා ඔවුන්ගේ මණ්ඩපය සුණු විසුණු කරලා දැම්මා. සියලු දෙනාම පලා ගියා. ඇතැම් අය හිස් ලූලු අත දුවගෙන යද්දි බුදුරජාණන් වහන්සේ සිංහරාජයෙක් විලාසයෙන්, නාගරාජයෙක් විලාසයෙන්, හස්තිරාජයෙක්ගේ විලාසයෙන් ගණ්ඩබ්බ වෘක්ෂමූලයට වැඩම කරලා ඒ දෙවියන් සහිත ලෝකයාගේ නෙත සිත තමා වෙත බන්ධමින් යමක මහා ප්‍රාතිහාරය යොදා සිද්ධ කරන්නට යෙදුණා. යමක මහා ප්‍රාතිහාරය සිද්ධ කරලා අප්‍රමාණ පිරිසකට ධර්මාමෘතය පානය කරවලා ඉන් අනතුරුව සත්වන වස් කාලය වැඩ සිටීම සඳහාත් ශ්‍රී සද්ධර්මයේ අමාකිර බඳු අභිධර්මය දේශනා කිරීම සඳහාත් මාතෘ දිව්‍ය රාජයන් වහන්සේට උපකාර කිරීම සඳහාත් තවතිසා දිව්‍ය ලෝකයට වැඩම කළා. වැඩම කරලා සක්දෙව් රජතුමාගේ පාණ්ඩු කම්බල ශෛලාසනයේ මුල බද්ධ පරියංකයෙන් වැඩ ඉඳගෙන ඇසළ සඳ උදාවන සන්ධ්‍යාසන මොහොතේදී අෂ්ඨාංග සමන්නාගත බ්‍රහ්මස්වරය විහිදුවලා සද්වර්ණ බුද්ධ රශ්මි මාලාවන් ඒ දිසාවට විහිදුවලා දසදහසක් සක්වලින් ඒ පැමිණි දෙවියන්ට බ්‍රහ්මයන්ට අප්‍රමාණ සතුටක් උදා කර දෙමින් බුද්ධ ලීලය නැත්තම් බුද්ධ ලීලාව දක්වමින් කුසලා ධම්මා කුසලා ධම්මා අව්‍යාකතා ධම්මා ආදී වශයෙන් මේ උතුම් අභිධර්ම දේශනාව දේශනා කරන්නට පටන් ගත්තා. මිනිස් ලෝකයේ කාල වශයෙන් ගත්තොත් පුරා තුන් මාසයක් අභිධර්ම පිටකය තථාගතයන් වහන්සේ දේශනා කළා. මිනිස් ලෝකයෙන් තුන් මාසයක් වුණාට තවතිසා දිව්‍ය ලෝකයේ වේලාවෙන් ගත්තොත් අද කාලේ 24 පැයේ වේලාවෙන් ගත්තොත් මිනිත්තු තුනකුත් තත්පර කිහිපයක් තමයි තවතිසා දිව්‍ය ලෝකයේ කාලය ගත වුණේ. සැටපැයේ ක්‍රමයෙන් ගත්තොතින් මිනිත්තු 9ක් වගේ කාලයක් තමයි තවතිසා දිව්‍ය ලෝකේ ගත වුණේ. මේ කාලය මනුස්ස ලෝකයෙන් මාප තුනක කාලයක්.
තථාගතයන් වහන්සේ මේ විදිහට අභිධර්මය දේශනා කරගෙන යද්දී පිණ්ඩපාත වෙලාව සලකළ, ශරීරකෘත්‍යයන් කරන්ට වුවමනා වෙලාවන් සලකළ, දිව්‍ය ලෝකයෙන් වඩිනවා අනෝතප්ත විල්තෙරට, උතුරුකුරු දිවයිනට පිණ්ඩපාත වැඩම කරලා අනෝතප්ත විල්තෙරට ඇවිල්ල පැන් පහසු වෙලා තමයි පිණ්ඩපාත වළඳන්නේ. ඉන් අනතුරුව තමයි තථාගතයන් වහන්සේ නැවත වතාවක් පාණ්ඩුකම්බල සෛලාසනයට වඩින්නේ. නමුත් දෙවියන්ට තථාගතයන් වහන්සේ එහි නැති බවක් හෝ අභිධර්ම දේශනාව නැවැත් වූ බවක් පේන්නේ නෑ. බුද්ධාධිෂ්ඨාන බලයෙන් නිර්මිත බුදුරුවක් මවලා ඒ නිර්මිත බුදුරුව මෙපම්මන අභිධර්ම පරයායක් දේශනා කරාවා කියලා අධිෂ්ඨාන කරලා තථාගතයන් වහන්සේ පිණ්ඩපාතය සඳහා මනුස්ස ලෝකෙට වඩිනවා. දෙවියන්ටවත් බ්‍රහ්මයෙකුටවත් වෙනයම් ඉර්ධිමතෙකුටවත් මේ වැඩේ ඉන්නේ නිර්මිත බුදුරජාණන් වහන්සේ කියලා තේරුම් ගන්නට බෑ. කිසිදු වෙනසක් නැතුව බුදුරජාණන් වහන්සේ වදාළ අභිධර්මය ඒ ආකාරයෙන් මකණ්ඩ කොට නොනවත්වා සහස්ර නයින් ඒ වගේම අනන්ත අප්‍රමාණ ණය විභාග සහිතව දේශනා කොට වදාරනවා. තථාගතයන් වහන්සේ අනෝතප්ත විල්තෙරට හිමාල වනාරණේ පිහිටි අනෝතප්ත විල්තෙරට වැඩම කරනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ තථාගතයන් වහන්සේට උපස්ථාන කරන්නට එම ස්ථානයට වැඩම කරනවා. උපස්ථාන කටයුතු අවසන් වුණාට පස්සේ තථාගතයන් වහන්සේ වදාරනවා, සාරිපුත්ත, අද මෙපමණ ධර්මපරයායක් මෙපමණ ධර්මස්කන්ධ සංඛ්‍යාවක් මවිසින් දේශනා කළා කියලා ඒ ධර්මස්කන්ධයන් හි මාතෘකා වශයෙන් සාරිපුත්ත ස්වාමින් වහන්සේට උගන්වනවා. සාරිපුත්ත ස්වාමින් වහන්සේ ප්‍රඥාවන්තයින් අතර අග්‍රස්ථානය ලබපු උතුමන් වහන්සේ නිසා සාරිපුත්ත ස්වාමින් වහන්සේ තථාගතයන් වහන්සේ මාතෘකා වශයෙන් දේශනා කළ ධර්මය සතනයින් සහස්‍රනයින් අලංකාර කරලා නොයෙක් ණය විභාග යටතේ මාතෘකා තබමින් දේශනා කරලා ඉගෙන කියාගෙන කටපාඩම් කරගෙන ඒ මොහොතේම තම ශිෂ්‍ය වූ අලුතෙන් පැවිදි වූ එහෙම නැත්නම් ගණ්ඩම්බ වෘක්ෂමූලයේ යමක මහා ප්‍රාතිහාර්ය දැකලා පැවිදි වූ අලුත් ස්වාමින් වහන්සේලා 500 නමකට තරුණ භද්‍ර යෞවනයේ පතුවන ස්වාමින් වහන්සේලා 500 නමකට කටපාඩම් කෙරෙව්වා, වාචෝද්ගත කෙරෙව්වා. කටපාඩම් කරවමින් වාචෝද්ගත කරවමින් තථාගතයන් වහන්සේ යම් ධර්ම පරියායක් වදාලා නම් ඒ ධර්ම පරියාය මිනිස් ලෝකයේ ඒ 500ක් භික්ෂූන් වහන්සේලාට උගන්වා වදාරන්නට යෙදුණා. තථාගතයන් වහන්සේ තවතිසා දිව්‍ය ලෝකයේ අභිධර්මයේ වදාරනවා. ඒ වදාළ ධර්මයේ නැවත වතාවක් මාතෘකා වශයෙන් අනෝතප්ත විල්තරේදී සාරිපුත්ත ස්වාමින් වහන්සේට වදාරනවා. සාරිපුත්ත ස්වාමින් වහන්සේ ඒ ධර්මය දරාගෙන තම ශිෂ්‍යයන්ට උගන්වා වදාරනවා. මේ විදියට ස්ථාන තුනක ඒ සත්වන වස් කාලයේ පුරාවට අභිධර්මය දේශනා වෙනවා, ශ්‍රවණය වෙනවා. 3 මාසය ගත වෙනකොට තථාගතයන් වහන්සේ ධම්ම සංගණී, විභංග, ධාතු කතා, පුද්ගල ප්‍රඥප්ති, කථාවස්තු, යමක, පට්ඨාන කියන මෙන්න මේ සප්ත ප්‍රකරණ අන්තර්ගත වූ අනන්තනය සමන්නාගත අභිධර්ම මහා දේශනාව සිද්ධකොට නිමාවට පත් කරනවාත් සමගම මනුස්ස ලෝකයේත් සාරිපුත්ත ස්වාමින් වහන්සේ තම ශිෂ්‍යයන්ට ඒ වදාළ ධර්මය කටපාඩම් කරවලා වාචෝද්ගත කරවලා ප්‍රගුණ කරවලා දරාගන්නට සැලැස්සුවා. ඒ කාලෙ හිටපු මිනිසුන්ගේ ධාරණ ශක්තිය අදට වඩා බොහෝම ඉහළයි. එකම ගාථාවක් එක සැරයක් ඇහෙනකොට දරාගන්නට තරම් සති සමාධි ප්‍රඥාවන් ප්‍රගුණ වෙලා තිබුණා. ඒ වගේම මේ 500ක් සාරිපුත්ත ස්වාමින් වහන්සේගේ ශිෂ්‍ය පිරිස පෙර සුවිශේෂී පුණ්‍යකර්මයක් සිද්ධ කරලා ඉපදිච්ච පිරිසක්, කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පැවිදි වෙච්ච මහරහත් උතුමෝ එක්තරා ගල්ලෙනක කාශ්‍යප බුදුරජාණන් වහන්සේ විසින් වදාළ
අභිධර්ම දේශනාව සජ්ජායනා කරනවා මිහිරි හඬින්. මේ පිරිස ඒ කාලේ ඒ ගල්ලෙනේ කිරිවවුලන් වෙලා ඉපදිලා හිටිය. මේ කිරිවවුල්ලු එදා ඒ මහරහතන් වහන්සේලාගේ අභිධර්ම සජ්ජායනාව බොහෝම කැමැත්තෙන් අසාගෙන සිටිය. ඒ කිරිවවුල්ලුන්ට අභිධර්මයේ අර්ථය වැටහුනේ නෑ. නමුත් ඒ මිහිරි හඬින් වදාරන අවස්ථාවේ ඒ ස්වරයේ හඬේ නිමිත්තෙහි සිත පහදවාගෙන ඒ සියලු දෙනා මිය ගිහිල්ලා මරණින් මත්තේ දෙව්ලොව උපන්නා. ඉන් අනතුරුව දෙව්ලොවෙන් චුතව මනුස්ස ලෝකෙට ඇවිල්ලා එදා යමක මහා ප්‍රාතිහාර්ය දැකලා සිත පහදවාගෙන සැරියුත් මහා රහතන් වහන්සේගේ යටතේ පැවිදි වෙලයි ඔය අභිධර්ම දේශනාව මුළු මනින්ම කටපාඩම් කරගත්තේ. ඔය විදිහට සාරිපුත්ත ස්වාමින් වහන්සේ ඇතුළු ඒ පුණ්‍යවන්ත මහා උතුමන්ගේ ශ්‍රී මුඛයෙන් වාචෝද්ගත කරමින් ඒ උතුමන්ගේ නික්ලේසි හදවතේ පිහිටුවා ගනිමින් පරම්පරාවෙන් පරම්පරාවට මනුස්ස ලෝකයේ මේ අභිධර්ම දේශනාව අද දක්වාම පැවතෙනවා. පළමුවන ප්‍රථම අභිධර්ම ධාරියා බවට පත් වුණේ මේ උතුම් බුදු සසුනේ සාරිපුත්ත මහා රහතන් වහන්සේ. සාරිපුත්ත මහා රහතන් වහන්සේට අභිධර්මය උගන්වා වදාළේ අප මහා ගෞතම භාග්‍යවත් අරහත් බුදුරජාණන් වහන්සේ. සාරිපුත්ත මහා රහතන් වහන්සේ තම ශිෂ්‍යයන්ට උගන්වන ලද ධර්මය පිළිවෙලින් සැරියුත් ස්වාමින් වහන්සේගේ පටන් භද්දජි මහරහතන් වහන්සේ, ඉන් අනතුරුව සෝභිත මහරහතන් වහන්සේ, පියජාලී මහරහතන් වහන්සේ, පියපාල මහරහතන් වහන්සේ, පියදස්සී මහරහතන් වහන්සේ, කෝසියපුත්ත මහරහතන් වහන්සේ, සිග්ගව මහරහතන් වහන්සේ, සන්දේහ මහරහතන් වහන්සේ, මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ, සුදත්ත මහරහතන් වහන්සේ, ධම්මිය මහරහතන් වහන්සේ, දාසක මහරහතන් වහන්සේ, සෝනක මහරහතන් වහන්සේ, රේවත මහරහතන් වහන්සේ කියන මෙන්න මේ රහතන් වහන්සේලාගේ පිළිවෙලින් පරම්පරාවෙන් තුන්වන ධර්ම සංගායනාව දක්වා මේ අභිධර්ම පිටකය අවිච්ඡින්නව ගුරුකුලයෙන් ගුරුකුලයට පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන ආවා. තුන්වන ධර්ම සංගායනාවෙන් පස්සේ අනුබුදු මහා මිහිඳු රහතන් වහන්සේ ඇතුළු ධර්මදූත කණ්ඩායම විසින් ඒ පරම ගම්භීර අභිධර්ම දේශනාව ශ්‍රී ලංකා ධරණී තලයේ ජනයා වෙනුවෙන් අනුකම්පාවෙන් වඩමවන්නට යෙදුණා. වලගම්බා මහරජතුමාගේ කාලයේ මාතුල ජනපදයේ ආලෝක ගුහාද්වාරයේදී නැත්නම් අලුලෙනේදී මේ උතුම් අභිධර්මය සූත්‍ර පිටකය විනය පිටකය ග්‍රන්ථාරූඪ කරන්නට යෙදුණා. එන්නේ විදිහට තමයි සැකෙවින් කෙටියෙන් ඉදිරිපත් කරනවා නම් මේ උතුම් අභිධර්ම දේශනාව අද දක්වාම අප සියලු දෙනාට ඉගෙන ගන්නට, දරා ගන්නට, අධ්‍යයනය කරන්නට, වාචෝද්ගත කරන්නට, කටපාඩම් කරමින් ඒ අභිධර්මයේ රස විඳින්නට, යෝනිසෝ මනසිකාර මූලික වැඩපිළිවෙල උදෙසා භාවිතයට ගන්නට අවස්ථාව ලැබිලා තියෙන්නේ. අභිධම්මේති නාම රූප පරිච්ඡේදේ. මේ අභිධර්මය කියන්නේ කුමකටද? අභිධර්මය කියලා කියන්නේ නාම රූප වෙන්කොට උගන්වනු ලබන ඒ දර්ශනයට නැත්තං ධර්මපරියායටයි අභිධර්මය කියලා කියන්නේ. අභිධම්මේති අභිවිසිට්ඨේ ධම්මේ ඉමේසු සත්ත තිංස බෝධිපක්ඛිය ධම්මේ සූතියත්තෝ. අභිධර්මය කියලා ප්‍රකාශ කරන්නේ ශ්‍රේෂ්ඨ වූ ධර්මයට. මොනවද ඒ ශ්‍රේෂ්ඨ වූ ධර්මයන්? සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන්. අභිධම්මන්ති උත්තම ධම්ම කථං. අභිධර්මය කියන්නේ ශ්‍රේෂ්ඨ ධර්ම කථාවක්. අභිධම්මේ අභිවිනයේති. අභිධර්මය අභිවිනය කියන මේ තැන ධර්මයද අභිධර්මයද විනයද අභිවිනයද මනාකොට විභාග කරවමින් බුදුරජාණන් වහන්සේ මේ ධර්මය දේශනා කොට තැබුවා. ධර්මය අභිධර්මය විනය අභිවිනය කියන මේ කාරණා මනාකොට දැනගන්නට ඕන.
ධර්මය කියල කියන්නේ සූත්‍ර පිටකයට. අභිධර්මය කියල කියන්නේ සප්ත ප්‍රකරණ වලින් සමලංකෘත අනන්තනය සමන්වාගත මහා ධර්ම පරියාය වන විජම්බන පාලියට. විනය කියල කියන්නේ පාරාජිකා පාලි පාචිත්‍ය පාලි යන උභතෝ විභංගයට. අභිවිනය කියල කියන්නේ චූලවංග පාලි මහවංග පාලි පරිවාර පාලි කියන කන්දකයන්ට සහ පරිවාරයන්ට. ඔය විදිහට තමයි ධර්මය අභිධර්මය විනය අභිවිනය කියන මේ කාරණා බුදුරජාණන් වහන්සේ විසින් උගන්වා වදාරන්නේ. මහා ආචාර්යවර බුද්ධඝෝස මහා ස්වාමීන් වහන්සේ අත්ථසාලිනී නම් වූ ධම්මසංගණී අර්ථකතාව තුළ අභිධර්මය පිළිබඳව සඳහන් කරනවා. තත්හ අභිධම්මෝති කේනට්හේන අභිධම්මෝ. මේ අභිධර්මය කියන්නේ කුමනාර්ථයකින්ද? ධම්මාතිරේක ධම්ම විශේෂට්හේන, ධර්මාතිරේක ධර්මයන් ධර්ම විශේෂාර්ථයෙන්, අතිරේක ධර්ම විශේෂාර්ථයෙන් අභිධර්මය නම් වෙයි. වෙනත් විදියකින් කිව්වොත් සූත්‍රපිටකේ ඉදිරිපත් නොකරන නොදක්වන ලද ධර්මපරියායන්, වෙනත් ආකාරයකින් කිව්වොත් සූත්‍රපිටකේ සැකෙවින් කෙටියෙන් විභජනය කරන ලද ධර්මපරියායන් පරිපූර්ණාකාරයෙන් විභජනය කරමින් බෙදාදක්වමින් යම් ධර්මපරියායක් වදාලේද අන්න යයි මේ අභිධර්මය අභිවිශිෂ්ට ධර්මය කියලා කියන්නේ. මේ අභිධම්ම කියන පදයේ අභි කියන ශබ්දය නොයෙක් අර්ථයන්හි යෙදෙනවා. නමුත් මෙතන ශ්‍රේෂ්ඨ උත්තම ගම්භීර යන අර්ථයන්හි යෙදෙන බව මහරහත් උතුමෝ අවධාරණයෙන් වදාරනවා. සූත්‍රාන්ත පිටකය තුළ පංචස්කන්ධ ධර්මයන් ඒක දේශයකින් සංක්ෂිප්තව විභාග කොට පෙන්වා වදාරෙනවා. නමුත් අභිධර්ම පිටකය තුළ සුත්තන්ත භාජිනිය අභිධම්ම භාජිනිය පංහා පුච්චක කියන ක්‍රමවේදය අනුගමනය කරමින් නිප්‍රදේශ කොට ඉතිරියක් නැතිව පංචස්කන්ධ විභාගය දක්නට ලැබෙනවා උගන්වා වදාරෙනවා. එපමණක් නෙමෙයි දොළොස් ආයතන අට්ඨාරස ධාතු චතුරාර්ය සත්‍යයේ සතර සතිපට්ඨානය සතර සම්‍යක් ප්‍රධානය සතර ඉර්ධිපාද සප්ත බෝධ්‍යංග ආර්ය අෂ්ටාංගික මාර්ගය සතර ධ්‍යාන සතර අප්‍රමඤ්ඤා සිව්පිලිසිඹියා ඥාන ක්ලේශ භුම්මන්තර පරිච්ඡේද මේ සියල්ලක් මනාකොට බෙදමින් විභාග කොට දක්වමින් කොටස් කර පෙන්වමින් අන්තර්ගතය පෙන්වමින් පරමාර්ථ වශයෙන්ද සම්මුති වශයෙන්ද පෙන්විය හැකි මේ සියල්ල මනාකොට දක්වමින් අභිධර්ම පිටකය තුළ කිසිදු ආකාරයක ඌනතාවක් කිසිදු ආකාරයක හිස්බවක් නැතුව පිරිපුන් ලෙස වදාරන නිසා මේ ධර්මයට අභිධර්මය කියලා කියන්ට සුදුසුයි. මේ අභිධර්ම පරියාය තථාගත බුදුරජාණන් වහන්සේගේ පරමාර්ථ දේශනාව කියන්ට පුළුවන්. තථාගත දේශනාව ආකාර දෙකකට බෙදෙනවා. සම්මුති දේශනා, පරමර්ථ දේශනා. සම්මුති දේශනා කියලා කියන්නේ කාන්තාවය පිරිමයාය, සත්වයාය පුද්ගලයාය, ඉරහඳ ග්‍රහ තාරකාවෝය, භෞතික අභෞතික දේවල් නාම වශයෙන් පරාමර්ශනය කරමින් ඒ ආකාරයෙන්ම සම්මුතියෙහි පිහිටා වදාරන ධර්මපරියායට කියනවා සම්මුති දේශනා කියලා. පරමර්ථ දේශනා කියන්නේ ස්කන්ධ වශයෙන් පෙන්වමින්, ආයතන වශයෙන් පෙන්වමින්, සතර මහා භූත වශයෙන් පෙන්වමින්, ෂද්ධාතු වශයෙන් පෙන්වමින්, ද්වාදස ආයතන වශයෙන් පෙන්වමින්, අෂ්ටාරස ධාතු වශයෙන් පෙන්වමින් බුදුරජාණන් වහන්සේ විසින් චිත්ත චෛතසික රූප වශයෙන් මේ ලෞකිකත්වය සචේතනික අචේතනික දුරළඟ පිහිටි සකලවිධ පදාර්ථය විභජනය කරමින් වදාළ ධර්මපරියායට අභිධර්මය එහෙම නැත්නම් පරමර්ථ දේශනාව කියලා කියනවා. පරමර්ථ දේශනාව වදාරන බුදුරජාණන් වහන්සේ මේ පරමාර්ථ ධර්මයන් බහුල කොට දේශනා කරන ලද බැවින් අභිධර්ම දේශනාව පරමර්ථ දේශනාව ලෙස හඳුන්වනවා. පරමර්ථ දේශනා කියන්නේ කුමකටද? අභිධර්ම පිටකයට, හෙවත් අභිධර්මයට.
එවගේම යතහා ධම්ම ශාසන කියන්නේ කුමකටද? ඒත් මේ අභිධර්මයට. යතහා ධම්ම ශාසන කියන්නේ ඇයි? ධර්මයන්ගේ අවිපරීතාර්ථය, නොපෙරලෙන සුළු අර්ථය මතු කරමින් වදාරණ නිසා යතහා ධම්ම ශාසන කියලා වදාරනවා. නාම රූප පරිච්ඡේද කරණය කියන්නේ කුමකටද? ඒත් මේ අභිධර්මයට. නාම වශයෙන් රූප වශයෙන් බෙද බෙදා ධර්මයන් වෙන් කරන මේ පරියාය තථාගත ශ්‍රී සද්ධර්මයේ තුල අති සුවිශේෂී ධර්ම පරියායක්. අධිශීල අධිචිත්ත අධිප්‍රඥා නම් වූ ත්‍රිවිධ ශික්ෂාවන් අතුරෙන් අධිප්‍රඥා ශික්ෂාව සම්පාදනය කරන්නේ මේ අභිධර්මය නම් වූ ගම්භීර ධර්ම පරියාය නිසා. වයතික්‍රම පරිුට්ඨාන අනුසය සංඛ්‍යාත ත්‍රිවිධ ක්ලේශ ප්‍රහාණයන් අතුරෙන් අනුසය ප්‍රහාණය සිද්ධ කරන්නේ කුමකින්ද? මේ පරම ගම්භීර අභිධර්ම පරියාය තුළින්. තදංග විෂ්කම්බන සමුච්ඡේද ප්‍රහාණයන් අතුරෙන් සමුච්ඡේද ප්‍රහාණය හෙවත් කෙලෙසුන් මුළුමනින්ම ප්‍රහාණය කර දැමීමට හේතුවන්නේ කුමක්ද? මේ පරම ගම්භීර අභිධර්ම පරියාය. එවගේම තෘෂ්ණා සංක්ලේශය, දුෂ්චරිත සංක්ලේශය, දෘෂ්ටි සංක්ලේශය කියන ත්‍රිවිධ සංක්ලේශයන් අතුරින් දෘෂ්ටි සංක්ලේශය ප්‍රහාණය කරන්නට ඍජුවම හේතුවන්නේ කුමක්ද? මේ අභිධර්ම පරයාය. එනිසා මේ අභිධර්ම පරයාය හදාරන සීලවන්ත භික්ෂුවට සීල සම්පත්තිය නිසා ත්‍රිවිද්‍යාවට සූත්‍රාන්තෙහි දැනුම මුල් කරගෙන සමාධි සම්පත්තිය නිසා සදභිඥාවන්ටද මේ උතුම් අභිධර්ම සම්ප්‍රදාය හෙවත් මේ අභිධර්ම පිටකේ අභිධර්ම ධර්ම පරියාය මනා ප්‍රඥාවකින් අධ්‍යයනය කොට දරාගෙන අර්ථ විමසමින් භාවිතයට ගනු ලබන කල්හි සිව් පිළිසිඹියාවන්ටද පැමිණීමේ භාග්‍ය මේ බුදු සසුන තුළ උදා වෙනවා. දීඝ නිකාය, මජ්ඣිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය කියන පංචවිධ නිකායන් අතරින් මේ අභිධර්මය අයිතිවන්නේ කුද්දක නිකායට. සුත්තගෙය්‍ය වෙය්‍යාකරණ ගාථා උදාන ඉතිබුත්තක ජාතක අභුත ධම්ම වේදල්ල යන අංග නවයකින් යුක්ත ශාස්තෘ ශාසනය තුළ වෙය්‍යාකරණ කියන අංගයට ඇතුළත් කරලයි තථාගතයන් වහන්සේ මේ අභිධර්මය දේශනා කරන්නේ. පිටක වශයෙන් ගත්තොත් අභිධර්ම පිටකය ලෙස බුදුරජාණන් වහන්සේගේ මේ ගම්භීර ධර්මය හඳුන්වනවා. පාරාජික පාලි, පාචිත්‍ය පාලි ආදී වශයෙන් පාලි ලෙස සූත්‍ර පිටකය, විනය පිටකයද, දීඝ මජ්ඣිම සංයුක්ත වශයෙන් සූත්‍ර පිටකයද හඳුන්වන අතර මේ අභිධර්ම පිටකයේ එන ධර්ම ග්‍රන්ථයන් ප්‍රකරණ නමින් හඳුන්වන්නේ, සප්ත ප්‍රකරණ නමින් හඳුන්වන්නේ. මේ ප්‍රකරණ යන පදයෙහි නොයෙක් අර්ථ තියෙනවා. දෝෂය, කාරණය, අවස්ථාව, ග්‍රන්ථ විශේෂය යන අර්ථයන් මේ ප්‍රකරණ යන ශබ්දයේ සඳහන් වෙනවා. ඒ ශබ්දයේ සඳහන් වන අර්ථ ගැන්වෙන අර්ථයන් අතර මේ උතුම් ධර්ම කතාව තුළ ප්‍රකරණ කියලා කියන්නේ ග්‍රන්ථය කියන කාරණයට. ධර්ම සංගණීය නම් වූ අභිධර්ම ග්‍රන්ථය, විභංග ප්‍රකරණය නම් වූ අභිධර්ම ග්‍රන්ථය යන මේ ග්‍රන්ථය කියන කාරණය තමයි ප්‍රකරණ, එම නැත්නම් පකරණ කියන මේ පදයෙන් අදහස් කරන්නේ, අඟවන්නේ. එනිසා මේ අභිධර්ම පිටකේ එන ඒ විසුද්ධ වූ පාරිශුද්ධ වූ ග්‍රන්ථයන් ප්‍රකරණ නමින් හඳුන්වනවා. මේ අභිධර්ම පිටකය සප්ත ප්‍රකරණ වලින් සමන්නාගතයි කියලා අපි ඉගෙන ගන්නවා, අහලා කියවලා දැනගන්නවා. ඒ සප්ත ප්‍රකරණ වලින් කථා වස්තු ප්‍රකරණය නම් වූ ප්‍රකරණය දේශනා කරන්නේ තුන්වන ධර්ම සංගායනාවේදී මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේ විසින්. නමුත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දා අභිධර්මයේ දේශනා කරන කාලේ දිව්‍ය ලෝකයේදීම පුද්ගල ප්‍රඥප්ති ප්‍රකරණය දේශනා කරලා අවසානයේදී අනාගතයේ දෙස බලමින් මේ බුදුසසුනේ මතු ධර්මාශෝක නිරිඳුන්, ධර්මාශෝක මහරජුන් දඹදිව් තලයේ එක්සේසත් කොට පාලනය කරන කාලේ
නොයෙක් විදිහේ මිත්‍යා වාද ප්‍රවාද පැනනගෙනම ශාස්ෘ ශාසනයට පවා ඒවගේ බලපෑමක් එල්ල වෙනකොට ඒ වාද නිරාස කරන්නට, ඒ වාද නිෂ්ප්‍රභ කරන්නට, මිත්‍යා මදවාද බැහැර කරන්නට මොග්ගලී පුත්තතිස්ස නම් භික්‍ෂුව කතාවස්තු ප්‍රකරණය දේශනා කරනවා කියලා දැකවදාරල. ඒ කතාවස්තු ප්‍රකරණය දේශනා කිරීම උදෙසා වුවමනා කරන මාතිකා සම්පාදනය හෙවත් මාතෘකාව දේශනා කරලා, උද්දේශය පමණක් දේශනා කරලා, නිද්දේශ පටිනිද්දේශයන් දේශනා කිරීමේ භාරය මොග්ගලී පුත්තතිස්ස ස්වාමීන් වහන්සේට පවරලයි තථාගතයන් වහන්සේ මේ අභිධර්මය දේශනා කළේ. ඒ අනුව යමින් සකවාද පන්සියයක්ද පරවාද පන්සියයක්ද ගෙන එදා තුන්වන ධර්ම සංගායනාවේදී, ඒ ධර්ම සංගායනා පවත්වපු කාලවකවානුවේදී මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ විසින් කථාවස්තු ප්‍රකරණයක් දේශනා කළා. ඒ අනුව ධම්මසංගණී ප්‍රකරණය, විභංග ප්‍රකරණය, ධාතුකතා ප්‍රකරණය, පුද්ගල ප්‍රඥප්ති ප්‍රකරණය, කථාවස්තු ප්‍රකරණය, යමක ප්‍රකරණය, පဋාණ ප්‍රකරණය යන මේ පරම ගම්භීර ග්‍රන්ථ හතකින් යුක්තව, ප්‍රකරණ හතකින් යුක්තව අද පවා මේ උතුම් අභිධර්මය අපට ඉගෙන ගන්නට, අසන්නට, සංඥායනා කරන්නට, නිවන් ගමනට සම්බන්ධ කරගන්නට ලැබෙනවා. එදා මෙදා තුර මේ උතුම් පරම ගම්භීර අභිධර්මය බුදුරජාණන් වහන්සේගේ කාලෙ පටන් අද දක්වාම දෙවියන් සහිත ලෝ සතුන්ගේ පරමාදරයට ගෞරවයට භාජනය වූ පරම ගම්භීර ධර්ම පරියායක් බව ශාසන ඉතිහාසය දෙස බලනකොට මනාව වැටහෙනවා. බුදුරජාණන් වහන්සේදා තවතිසා දිව්‍ය ලෝකයේදී තුන් මාසයක් පුරාවට අභිධර්මයේ වදාලාට වදාලායින් අනතුරුව දෙවියන්ට බ්‍රහ්මයන්ට මගඵල නිවන් සුව සාධනය කළේ යම්සේද අද පවා මේ ධර්මය මනාකොට හදාරන ශ්‍රාවකයන්ට මාර්ගඵල ප්‍රතිවේදය සඳහා මායා මෝහනීය සසර ගමන නවතා දැමීම සඳහා චක්ෂුරාදී ඉන්ද්‍රිය ධර්ම නිසා රූපාදී බාහිර ආරම්මණයන් සම්බන්ධ වීම තුළ ඇතිවන්නා වූ ක්ලේශ පාප අකුසල ඕග නිවාරණය කරලා වාරණය කරලා නිවන් ගමනේ යාගන්නට චතුරාර්ය සත්‍ය අවබෝධය වෙනුවෙන් චින්තනය හසුරුවා ගන්නට මහඟු මඟ පෙන්වීමක්, මහඟු අනුබලයක්, උදාර උතුම් මෙහෙවරක් අද පවා මේ පරම ගම්භීර විජම්බන නම් වූ සුවිසුද්ධ අභිධර්මය තුළින් සිද්ධ කරනු ලබනවා. ධර්ම කථික කියන විශේෂණය ඒ කාලයේ යෙදුනේ මේ උතුම් අභිධර්මය දරාගෙන ධර්ම දේශනා කරන උතුමන්ට. ධර්ම කථිකයන්ය කියලා තථාගතයන් වහන්සේ විසින් පවා මේ උතුම් අභිධර්මය දරාගත් උතුමන්ට ප්‍රශංසා කළා බුදුසිරි මුව මඬලින්. ආභිධම්මිකෝ යේව ධම්ම කථිකෝ, අභිධර්මිකයාමයි අභිධර්මය දරන්නාමයි සැබෑ ධර්ම කථිකයා වෙන්නේ. ගෝසිංග සාලවන සූත්‍රයේදී, මහා ගෝසිංග සූත්‍රයේදී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාරනවා, සාධු සාධු සාරිපුත්ත, මොග්ගල්ලාන කියන්නේ ධර්ම කථිකයෙක්, මොග්ගල්ලාන කියන්නේ ධර්ම කථිකයෙක් කියලා. ඒ සඳහා හේතු වන්නේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ අහනම මොග්ගල්ලානේනි, මේ ගෝසිංග සාල වනය කෙබඳු භික්ෂූන්ගෙන්ද සෝභමාන වන්නේ? ඒ වෙලාවේ ප්‍රකාශ කරන වැවැත්නි සාරිපුත්‍රය, යම් භික්ෂූන් වහන්සේලා දෙනමක් එම නැත්තම් පිරිසක් එකතු වෙලා අභිධර්මය දේශනා කරමින් ශ්‍රවණය කරමින් සාකච්ඡා කරමින් පසු වෙනවනං මේ ගෝසිංග සාල වනේ සෝභමාන වෙනවා කියලා තථාගතයන් වහන්සේ අභිමුවේදී මෙකරුණ සාරිපුත්ත ස්වාමින් වහන්සේ ප්‍රකාශ කළායින් අනතුරුවයි, සාරිපුත්තේනි මොග්ගල්ලානත් ආභිධර්මිකයෙක් ධර්ම කථිකයෙක් කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ.
එනිසා තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය මනාව දේශනා කරන ශ්‍රාවකයා ඒකාන්තයෙන්ම අභිධර්මය දැනගෙන සිටිය යුතුමයි. අභිධර්මය නොදන්නා කෙනා නාමරූප පරිච්ඡේදං ආලෝලෙත්වා කතෙන්ති. නාමය රූපය ගැන හරිහැටි අවබෝධයක් නැතිව, නොමනා අවබෝධයක් ඇතිව, වැරදි ලෙස තමනුත් දරාගෙන අසන්නන්ටත් වැරදි ලෙස ඒ ධර්මය සන්නිවේදනය කරනවා, කියා දෙනවා. එමගින් තමන්ද අසන්නන්ද මුලාවට පත්වීමක්මයි සිද්ධවන්නේ. හේතුවක් තියෙනවා. අභිධර්මය දන්න කෙනා තමයි ආයතනාන්තර, ධාත්වන්තර, ස්කන්ධාන්තර, චිත්තාන්තර යන මේ සූක්ෂම චිත්ත චෛතසික විභාගය ගැන හොඳට දන්නේ. ඒ දැනගත්තොත් පමණයි නොපැටලී මේ උතුම් ධර්මය කියලා දීමේ හැකියාව සහ දරාගැනීමේ හැකියාව ඇතිවන්නේ. ඉතින් එනිසා ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අභිධර්මය දරා ගැනීම, අභිධර්මය ඉගෙන ගැනීම, ප්‍රගුණ කිරීම, වාචෝද්ගත කිරීම ඒකාන්තයෙන් කළ යුතුයි කියලා අනුදැන වදාරලයි මේ ධර්මය දේශනා කරන්නේ. ලංකාද්වීපයේ දා මෙදා තුරෙහි පහළ වූ බොදු ජනතාව, බෞද්ධ ජනතාව මේ අභිධර්මය කෙරේ අප්‍රමාණ ගෞරවයක් දක්වලා තියෙනවා. ඒ ගෞරවය මෙපමණයි කියලා කියන්න බෑ. මහ රජවරු පවා, ඇමතිවරු පවා, සිටුවරු පවා, සාමාන්‍ය ජනතාව ඇතුළු මේ සියලු දෙනාම මුළු ශ්‍රී සද්ධර්මයටම වගේම අභිධර්ම පිටකයට විශේෂ ගරු සැලකිලි, සත්කාර, සම්මාන සිද්ධ කරලා තියෙනවා. ඒ කාලේ මේ රටේ හිටපු තුන්වන දෙටුතිස් රජතුමා යුද්ධයෙන් පැරදිලා කඩුවෙන් තමාගේ ගෙල සිඳ ගනිද්දී අමාත්‍යයාට ප්‍රකාශ කරනවා, නුඹ මාගේ අගබිසව වෙත මේ පණිවිඩය රැගෙන යන්න. කුමක්ද පණිවිඩය? යුද්ධයෙන් පැරදිලා ජෙට්ඨතිස්ස රජතුමා සිය දිවි නසා ගන්නවා. නුඹ භික්‍ෂුණී ආරාමයක පැවිදි වෙලා අභිධර්මය ඉගෙනගෙන කටපාඩම් කරලා සජ්ජායනා කරලා මට පින් පෙත් පමුණුවන්න කියන මේ පණිවිඩයයි ඒ රජතුමා ඇමතිවරයා අතේ යැව්වේ. ඒ විදිහට ඒ කාලේ මහරජවරු පවා මේ අභිධර්මය ඒකාන්තයෙන් ශ්‍රේෂ්ඨ ධර්මපරියායක් කොට දේශනා කොට වදාලා, ශ්‍රේෂ්ඨ ධර්මපරියායක් කොට ඉගෙන ගැනීම අනුමත කොට වදාලා, එනිසා රජවරුන්ගෙන් පවා පිදුම් දුන් මේ ධර්මය ඔබටද මටද අප සියලු දෙනාටද ඒකාන්තයෙන්ම නිවන් සුවය පිණිසම, නිවන් ගමන පිණිසම, ධර්මාවබෝධය පිණිසම ඒකාන්තයෙන් හේතු වෙනවා. පස්වන කාශ්‍යප රජතුමාගේ කාලයේ පවා මේ උතුම් අභිධර්මයට විශේෂ සම්භාවනාවන් ලැබුණ බව ධර්ම සාහිත්‍යයේ ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා. ධර්ම සංගණී ප්‍රකරණය ඇතුළු ධර්ම ග්‍රන්ථයන් රන් පත්තිරුවල ලියලා ධම්ම චක්කගේහ කියලා සුවිශේෂී මන්දිරයක් ඉදි කරලා මේ ධර්මය ඒ තුළ තැන්පත් කරලා වර්ෂයක් පාසා නගරයේ පුරාවට රන් කරඬුවක ඇතෙකුගේ පිට තබාගෙන ඒ රන් පත්තිරුවල ලිවූ මේ අභිධර්මය වඩම්මවලා තමනුත් තම රටවාසීනුත් ධර්මයට ගරු කරන්නන් බවට පත්කරගෙන පමුණුවාගෙන මේ අභිධර්මයට අප්‍රමාණ ගෞරවයක් ලබා දුන් බව ශාසන ඉතිහාසයේ ශිලා ලේඛනවල සඳහන් වෙනවා. ඒ වගේම හතරවන මිහිඳු රජතුමා පිහිටුවන ලද මිහින්තලා පෝරු ලිපියේ කාරණයක් විශේෂයෙන් මේ අභිධර්මය පිළිබඳව සඳහන් වෙනවා. කුමක්ද? වනවලා කියන භික්සඟ හිමියන කඩින් පිඩින් වසක් පසක් ඉසා, සුතන්වලා කියන භික්සඟ හිමියන කඩින් පිඩින් වසක් සතක් ඉසා, බිදම්වලා කියන භික්සඟ හිමියන කඩින් පිඩින් වසක් දොළසක් ඉසා කියන මෙන්න මේ පාඨය. එයින් අදහස් කරන්නේ විනය පිටකේ උගන්වන භික්ෂූන් වහන්සේලාට චීවරයෙන්ද පිණ්ඩපාතයෙන්ද කොටස් පහක් ලබා දිය යුතුය. සූත්‍ර පිටකේ උගන්වන භික්ෂූන් වහන්සේලාට චීවරයෙන්ද පිණ්ඩපාතයෙන්ද කොටස් හතක් ලබා දිය යුතුය.
අභිධර්මය උගන්වන භික්‍ෂූන් වහන්සේලාට චීවරයෙන්ද පිණ්ඩ පාතයෙන්ද කොටස් දොළසක් ලබාදිය යුතුය. මුළු කොටස් ගණන 24ක් නම් කොටස් 24ෙන් කොටස් 5ක් විනය උගන්වන භික්‍ෂූන්ටද කොටස් 24ෙන් කොටස් 7ක් සූත්‍රය උගන්වන භික්‍ෂූන්ටද කොටස් 24ෙන් කොටස් 12ක් අභිධර්මය උගන්වන භික්‍ෂූන්ටද චීවරවලින්ද පිණ්ඩපාතයෙන්ද ලබාදිය යුතුයි යන්න ඒ ශිලා ලේඛනයේ පුවරු ලිපියේ සඳහන් වෙනවා. ඒ අනුව මේ අභිධර්මයේ දා මෙදා තුර ඉගෙනීම ඉගැන්වීම භාරදූර කාර්යයක් කොට සැලකූ බව, එය කා රජවරු පවා පිළිගත් බව මනාව ස්ඵුට වෙනවා, සනාත වෙනවා. මෙවන් ගම්භීර ධර්ම පරියායක් තමයි තථාගතයන් වහන්සේ වදාළ විජම්බන කියලා කියන්නේ. නමුත් එදා මෙදා තුර මේ අභිධර්මයට විරුද්ධව නොයෙක් දෙනා නොයෙක් මත ප්‍රකාශ කරනවා. විරුද්ධව යනුවෙන් අදහස් කළේ මේ අභිධර්මය පිළිබඳව නොදන්නාකම නිසාම, නූගත්කම නිසාම, නොහදාරා ඇතිකම නිසාම මේ අභිධර්ම ප්‍රකරණය, අභිධර්ම පිටකය, අභිධර්මය නම් වූ ධර්ම පරියාය පිළිබඳව අනවබෝධය නිසා, ඔවුන්ට නොවැටහෙන නිසා එදා මෙදා තුර නොයෙක් ආකාරයේ කරුණු ඉදිරිපත් කරමින් අභිධර්මය බුද්ධ දේශනාවක් නොවේ යන්න ප්‍රකාශ කරන්නට බොහෝ දෙනා උත්සුක වෙනවා, උත්සාහවත් වෙනවා. නමුත් ඔවුන්ගේ ප්‍රකාශයන්, ඔවුන්ගේ හේතුන් පිළිගත හැකි ප්‍රකාශයන් හෝ හේතුන් නොවන බව මනාව විමසද්දී සකාරණව වැටහෙනවා. ඒ කාලේ ඉඳන්ම අද දක්වා නොයෙක් පිරිස අභිධර්මයේ බුද්ධ භාවිතයක් නොවේය. ප්‍රථම සංගායනාවට පෙර සංගායනා වී නැත. අභිධර්ම පිටකයට, අභිධර්මයට නිධානයක් නැත ආදී වශයෙන් නොයෙක් කරුණු ඉදිරිපත් කරන්නේ මතිමාත්‍ර වශයෙන් මිසක් ඇත්ත ඇති සැටියෙන් දැකලා නෙමෙයි. අභිධර්මයේ බුද්ධ භාවිතයක් නොවන්නට නිධානයක් නැතිකම හේතුවක් නෙමෙයි. සූත්‍ර පිටකයේ එන ධම්මපදය, ජාතකය, සුත්ත නිපාතය වැනි ධර්ම පරියායන්ට නිධානයක් නොමැති බව, නිධාන ප්‍රකාශයක් නොමැති බව මනාව විමසන කෙනෙකුට වැටහෙනවා. නිධානයක් වුවමනා කරන්නේ, විභචාරයක් වුවමනා කරන්නේ අනියම් හැසිරීමක් ඇතිතැන කියන න්‍යායට අනුව. එකම කාරණයක් හෝ එකම කාරණා සමුදායක් තැන් දෙක තුනකදී දේශනා කරන්නට යෙදුන කල දේශනා කරපු තැන පුද්ගලයා කවරෙක්ද, කුමක් අරභයාද ආදී වශයෙන් ඒ සඳහා වන ප්‍රවේශය, ඒ සඳහා වන ආරම්භය ඉදිරිපත් කළ යුතුයි. නමුත් අභිධර්මයට එවන් ප්‍රවේශයක්, ආරම්භයක් ඉදිරිපත් කිරීම, නිධානයක් තැනක් පෙන්වීම විශේෂයෙන් වුවමනා කරන්නේ නැහැ. කුමක් නිසාද? අභිධර්ම පිටකය තවතිසා දිව්‍ය ලෝකයේදී මාතෘ දිව්‍ය රාජයන් වහන්සේ කාය සාක්ෂි ස්ථානයේ තබාගෙන වදාළ බව ප්‍රසිද්ධ කාරණයක් වන නිසා. එනිසා ඒ තථාගතයන් වහන්සේ ස්ථාන දෙකකදී, ස්ථාන තුනකදී, ස්ථාන හතරකදී, ස්ථාන පහක හයකදී මේ ධර්මය දේශනා කළා නම්, එහෙනම් අසවල් තැන ආදී වශයෙන් ඒවම් මේ සුතං මවිසින් මෙසේ අසන ලදී ඒකන් සමයම් භගවා, එක් සමයක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සාවත්්‍යයන් විහරති, පුබ්බාරාමය විහරති, ගිජ්ජකූටේ පබ්බතේ විහරති, වේලුවනේ විහරති ආදී වශයෙන් වැඩහිටපු තැන, තත්‍රකෝ භගවා භික්කූවාමන්තේසි, තත්‍රකෝ භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තේසි ආදී වශයෙන් එක දක්වන්නට ඕන. එහෙම දැක්වීමක් වුවමනා නැත්තේ, එහෙම දැක්වීමක් නිෂ්ප්‍රයෝජන වන බැවින්, ප්‍රයෝජන රහිත වන බැවින්. එනිසා තථාගතයන් වහන්සේ මේ ධර්ම පරියාය දේශනා කරන්නට ප්‍රවේශය හදාගත්තේ, මොහොත හදාගත්තේ පෙර බුදුරජාණන් වහන්සේලා වැඩම කරපු ඒ සිරිපා පාරේ වඩිමින්. පෙර බුදුරජාණන් වහන්සේලා අභිධර්මය කාටද දේශනා කළේ, කොතනදි කොහොම දේශනාවක් හැටියටද සිද්ධ කළේ කියලා අතීතංශ ඥානයෙන් බලනකොට සියලු බුදුවරයන් වහන්සේලා විසින්ම, මාතෘ දිව්‍ය රාජයන් වහන්සේ කාය සාක්ෂියේ තබාගෙන මේ අභිධර්මය දේශනා කරන බව දැකවදාරලා, තථාගතයන් වහන්සේද තවතිසා දිව්‍ය ලෝකයේදී
මේ ධර්මය දේශනා කරන්නට අවස්ථාව සලසා ගත්තා. එනිසා තථාගතයන් වහන්සේගේ මේ ධර්ම පරියායයට නිධානයක් වුවමනාය කියල යමෙක් කියනවනං එය නොදන්නාකම නිසාම කියන ප්‍රකාශයක් විනා පිළිගත හැකි කාරණයක් මත පිහිටා කරෙන ප්‍රකාශයක් නොවේ. බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්මය පළමු ධර්ම සංගායනාවේදී සංගායනා වුණේ නැත කියා ඇතැම් පිරිස් ප්‍රකාශ කරනු ලබනවා. එයද මතිමාත්‍රයක් විනා පිළිගත හැකි කාරණයක් නොවේ. තථාගතයන් වහන්සේගේ ධර්ම සාහිත්‍ය තුළ ධර්මය තුළ ඒ කාරණය මනාව පෙන්වලා ඇති නිසා, ඒ කාරණය මනාව දක්වා ඇති නිසා ඕනෑම කෙනෙකුට අර්ථකථා සහිත මේ ශ්‍රී සද්ධර්මය හදාරද්දි වැටහෙනවා. භාග්‍යවතුන් වහන්සේ ජීවමාන සමයේදීම සාරිපුත්ත ස්වාමින් වහන්සේ ඇතුළු තදීය ශිෂ්‍ය ගණයා විසින් මේ ධර්මය කටපාඩම් කරගෙන තම තමන්ගේ ශිෂ්‍යයන්ට උගන්වමින් ඒ මහරහතන් වහන්සේලගේ පිළිවෙලින් පරම්පරාවෙන් මේ ධර්මය දරාගෙන ආ බව මනාකොට ප්‍රකට වන කාරණයක්. එනිසා තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණයෙන් අනතුරුව පරිනිර්වාණයෙන් තුන් මාසයක් ගත වූ තැන පවත්වන්නට යෙදුන මේ තුන්වන පළමුවන ධර්ම සංගායනාවේ පටන් තුන්වන ධර්ම සංගායනාව දක්වා සංගායනා තුනේදීම මේ ධර්මය රහතන් වහන්සේලගේ සිරි මුව මඩලින් සංගායනා කරන්නට යෙදුන බව ප්‍රසිද්ධ කාරණයක්. හන්ද මයං ආවසෝ ධම්මංච විනයංච සංගායාම. පළමු ධර්ම සංගායනාවේදී මහාකාශ්‍යප රහතන් වහන්සේගේ ප්‍රකාශය, එසේ වී නම් මෙවැත්නි අපි දැන් ධර්මයේද විනයේද සංගායනා කරමු. එහි තියෙනවා ධම්ම සහ විනය කියලා ශබ්ද දෙකක්. ධම්ම කියනෙන් අදහස් කරන්නේ සූත්‍ර පිටකයත් අභිධර්ම පිටකයත්. විනය කියන මේ පදයෙන් අදහස් කරන්නේ විනය සහ අභිවිනය කියන කොටස් දෙකෙන් සමලංකෘත විනය පිටකය. එනිසා ධම්ම කියන කාරණයෙන්, ධම්ම කියන පදයෙන්, ධම්ම කියන ප්‍රකාශයෙන් සූත්‍රයේද අභිධර්මයේද මහරහතන් වහන්සේලා විසින් සංගායනා කරන ලද බව ඒකාන්තයෙන් අර්ථකථාව තුළ කියවෙනවා. එවගේම පංචසතික ස්කන්ධකයේද මේ ත්‍රිපිටක ධර්මයම රහතන් වහන්සේලාගේ සිරි මුව මඩලින් සංගායනා වුන බව සඳහන් වන නිසා පළමු ධර්ම සංගායනාවේදී සඳහන් වුනේ නෑ කියලා, සංගායනා වුනේ නෑ කියලා යමෙක් කියනවා නම් ඒ ඔවුන්ගේ නොදන්නාකම ප්‍රකට කිරීමක්මයි. පළමු ධර්ම සංගායනාව සිද්ධ කළ විනයධර උපාලි මහරහතන් වහන්සේට විනය පිටකයත්, දීඝ නිකාය ආනන්ද ස්වාමින් වහන්සේටත්, මධ්‍යම නිකාය සරියුත් ස්වාමින් වහන්සේගේ ශිෂ්‍යයන්ටත්, සංයුක්ත නිකාය මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඇතුළු ශිෂ්‍යයන්ටත්, අංගුත්තර නිකාය අනුරුද්ධ මහරහතන් වහන්සේටත් පවරණ ලද බව සුමංගල විලාසිනියේ මනාව සඳහන් වෙනවා. සුමංගල විලාසිනී දීඝනිකාය අටකතාවේ සඳහන් වන මේ කාරණය තුළ අභිධර්ම පිටකය කටපාඩමින් දරාගෙන ඒමට පිරිසකට බාරදුන් බවක් සඳහන් නොවන නිසා ඇතමුන් ප්‍රකාශ කරනවා අභිධර්මය සංගායනා වුණේ නැත කියන මේ කාරණය. නමුත් සාරිපුත්ත ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය පිරිස ඒ වන විටත් අභිධර්මයේ ගුරුකුලයෙන් ගුරුකුලයට දරාගෙන ඒම සිද්ධ කරන ලද නිසා එසේ නැවත අභිනවයෙන් පිරිසකට පැවරීමක් උවමනා වී නැති බව ඒ විවරණය, ඒ ප්‍රදේශය, ඒ ධර්ම ප්‍රදේශය මනාකොට ඉගෙන ගනිද්දී හදාරද්දී මනාව වැටහෙනවා. එනිසා පළමු ධර්ම සංගායනාවෙන්ද, දෙවන ධර්ම සංගායනාවෙන්ද, තෙවන ධර්ම සංගායනාවෙන්ද සංගායනා කරන ලද මේ උතුම් ගම්භීර ධර්මය මහරහතන් වහන්සේලා ස්වාමිවරු කරගෙන
මහරහතන් වහන්සේලා උරුමක්කාරයන් බවට පත්කරගෙන පැවතගෙන එන ලද අතිගම්භීර සුවිශේෂී ධර්මපරියායක් බව අමුතුවෙන් කීමට වුවමනාවන්නේ නෑ. එනිසා මේ ගම්භීර ධර්මය හදාරණ ශ්‍රාවකයා සැකසංකා ඇතිකරගන්නේ නැතිව, විමතීන් ඇතිකරගන්නේ නැතිව, දුර්මත ඇතිකරගන්නේ නැතිව, ගුරුවරයෙකුගේ අනුශාසනාව ලබාගෙන, ගුරුවරයෙකුගේ මඟ පෙන්වීම ලබාගෙන මේ ධර්මයේ හැදෑරීම සිද්ධ කරන්නට ඕන. අභිධර්මයේ වගේ ධර්මපරියායක් පොතපත කියවා තනියම තේරුම් ගැනීමට යාම තුලින් දුර්මතයන් ඇතිවන්නට බොහෝ සෙයින් ඉඩ ඇති නිසා ගුරුවරයෙකුගේ අනුශාසනාව යටතේ, මඟ පෙන්වීම යටතේ, සහයෝගයේ යටතේ ඒ ධර්මය හදාරන්නට, අලුතින් නවකව මේ ධර්මය ඉගෙන ගන්නට බලාපොරොත්තු වන ඇත්තෝ උත්සාහවත් වෙන්නට ඕන, කටයුතු කරන්නට ඕන. ඒ වගේම අභිධර්ම පාලිය අභිධර්මය සඳහා එදා රහතන් වහන්සේලා මුඛ පරම්පරාවෙන් රැකගෙන ආ අර්ථකතාව, ඊට අනුව ඒ අර්ථකතාවේ අප්‍රකට තැන් පැහැදිලි කිරීම වෙනුවෙන් රහතන් වහන්සේලා විසින් විවරණය කරන ලද ටීකාව කියන මෙන්න මේ ධර්මපරියාය නැත්තන් ධර්ම ග්‍රන්ථ සහයෝගයෙන් තබාගෙනයි මේ ධර්මය ඉගෙන ගන්නට ඕන. පාලිය අර්ථකතාව සහ ටීකාව එකතු කරලා නැත්තම් පාලියේ අර්ථය අර්ථකතාවෙන් ලබා දෙන රුකුලෙන් තේරුම් අරගෙන, අර්ථකතාවේ අර්ථය ටීකාවෙන් ලබා දෙන රුකුලෙන් තේරුම් අරගෙන, මේ පෙළද අර්ථකතාවද ටීකාවද ඇසුරු කරගෙන මේ අභිධර්මය හදෑරුවොත් පමණක් නිවැරදි අභිධර්මය ධරන, නිවැරදි ලෙස අභිධර්මය අර්ථ විග්‍රහ කරන කෙනෙක් බිහි වෙනවා ඒකාන්තයි. එහෙම නැති වුණෝතින් අභිධර්මයේ අර්ථය වෙනස් කරන, තමනුත් මුලාවට පත් වෙලා ශ්‍රාවකයනුත් මුලාවට හෙළන ආකාරයෙන් වැරදි ලෙස මේ ධර්මය තෝරා දෙන්නට ඔවුන් කටයුතු කරනවා. එනිසා වර්තමානික අධ්‍යතනික භික්ෂු පරම්පරාවත් එවගේම ගිහියත්තොත් මේ කරුණ වඩාත් හොඳින් අවධාරණයෙන් සිහිකරන්නට ඕන. කුමක්ද මේ අභිධර්මය? අභිධර්මය පමණක් නෙමේ, සූත්‍ර ධර්මයද, විනය ධර්මයද අර්ථකතාවට අනුකූලව පද විග්‍රහ ලබා ගනිමින් විහරණ විධීන් නොම උල්ලංඝනය කොට, පදගතාර්ථ භාවාර්ථ නොම උල්ලංඝනය කොට, ධර්මාර්ථ නොම උල්ලංඝනය කොට මේ ධර්මයේ හැදෑරීමට වග බලාගත යුතුයි. ධර්මයේ ඉගැන්වීමට වග බලාගත යුතුයි. එසේ නොවන්නට තථාගතයන් වහන්සේ විසින් කල්ප ගණනාවක් අප්‍රමාණ දුක් සම්භාරයක් උහුලලා, කල්ප ගණනාවක් දුක්ගිනි විඳ දරාගෙන පාරමී ධර්ම සම්පූර්ණ කොට පසක් කරන ලද ලෞතුරා බුද්ධ රාජ්‍ය නිසා පහළ වූ මේ මහා ඥානයන්ට අභියෝග කිරීමක්, මේ මහා ඥානයන් ප්‍රතික්ෂේප කිරීමක් ධර්මය කෙරෙහි වරදවා පිළිපැදීමක් සිද්ධ වෙන්නට පුළුවන්. එය බරපතල පාපයක් බවට පත්වෙනවා. තථාගතයන් වහන්සේගේ ආඥා චක්‍රය මේ උතුම් අභිධර්මයයි, සූත්‍ර ධර්මයයි, විනය ධර්මයයි. යම් කිසි කෙනෙක් උල්ලංඝනය කරනවා නම් ඔහුට බරපතල අකුසලයන් සිද්ධ වන බව බුදුරජාණන් වහන්සේ විසින් ඒ උතුම් ධර්මය තුළ අවස්ථා කිහිපයකදී, ස්ථාන කිහිපයකදී අවධාරණයෙන් වදාරලයි ධර්මය ආරක්ෂා කිරීම ශ්‍රාවකයන්ට බාර දුන්නේ. එනිසා ඒ වගකීම කසාවතක් දරාගෙන සිටින භික්ෂූන් වහන්සේලාට වගේම ශ්වේත වර්ණ වස්ත්‍ර ධරණ ගිහියත්තන්ටත් පැවරුණා වූ භාර දූර කාර්යයක් බව තරයේම සිතබා ගැනීම ඒකාන්තෙන් සිද්ධ කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ පරම ගම්භීර ධර්මය අප සියලු දෙනා ආදරයෙන් ඉගෙනගෙන දරාගෙන නොදන්නා උදවියට අනුකම්පාවෙන් කියා දෙමින් තමාගේද අනුන්ගේද නිවන් සුවයට තුඩු දෙන ආකාරයෙන්, හේතුවන ආකාරයෙන් මේ ධර්මය ප්‍රගුණ කිරීමේ කාන්තයෙන් මැනවී කියලයි බුදුරජාණන් වහන්සේ වදාළේ. තර්කය පිණිස, විතර්කය පිණිස, වාදය පිණිස
නොයෙක් විදියේ මතවාද නිර්මාණය කර ගැනීම පිණිස මේ ධර්මය යමෙක් ඉගෙන ගන්නව නම් එය මනාකොට ඉගෙන ගැනීමක් නෙමෙයි. ගුණ ධර්මයන්ට තුඩු දෙන ගුණ ධර්මයන් උපදින මූලය වන්නේ ධර්මයේ දැරීමයි. මායා මෝහනීය ලෝකේ එසේ ලෝකයක්ය, මායා මෝහනීය ලෝකයක්ය කියලා හඳුනා ගන්නට මඟ පෙන්වන්නේ මේ විජම්බන පදේවත් අභිධර්මයෙන් ඍජුවම නාම රූපයන් හඳුන්වා දෙමින්, මහා භූත රූපයන් හඳුන්වා දෙමින්, වේදනා සංඥා සංඛාර විඥානයන් හඳුන්වා දෙමින්, සත්ව సంతානෙ එසේ නොවන සත්ව සංස්කාර අසත්ව සංස්කාර හඳුන්වා දෙමින්, දුරළඟ පිහිටි හීන ප්‍රනීත ආදී ප්‍රභේද සහිතව පංච උපාදාන ස්කන්ධේ මනා බෙදීමකට භාජනය කරමින්, මෝහයෙන් වැසී ගිය, රාගයෙන් රත් වූ, ද්වේෂයෙන් නැවිලගත් ලෝකයට රාගගිනි දෝෂගිනි මෝහගිනි නිවා ගන්නට ලබා දෙන අනුබලය නැත්තම් මඟ පෙන්වීම මේ පරම ගම්භීර ධර්මයයි. නොදන්නා ශ්‍රාවකයා නොදන්නා කෙනා මුලාවට පත්වෙද්දී මේ ධර්මය දන්නා කෙනා සිත ගැනද චෛතසික ගැනද නාම ගැනද රූප ගැනද මනාකොට අවබෝධයක් ඇති කරගෙන මේ මුලාවෙන් නිදහස් වීම පිණිස පිළිවෙත් සම්පාදනය කිරීම අප්‍රමාදීව සිද්ධ කරන්නට ඕන. ඇසීම තුලින් ඇතිවන්නා වූ අවබෝධයද, නැවත මෙනෙහි කිරීම තුලින් ඇතිවන්නා වූ අවබෝධයද, වඩාත්ම වැදගත් වන ප්‍රායෝගික භාවිතයේ භාවනාමය ඥානය උදාකර ගැනීමද කියන මේ අවස්ථා තුනෙන් සම්පූර්ණ වන ප්‍රඥා පාරමිතාව පුරා ගන්නට මේ උතුම් පරම ගම්භීර අභිධර්ම පරයාය අප සියලු දෙනාටම හේතුවන බැවින්, නොඑක් විමතීන් දුර්මත ඉදිරිපත් කරන අධ්‍යතනිකයන්ගේ මතයන්ට මුලා නොවි හිතුවක්කාර අදහස් ප්‍රකාශ කරන අධ්‍යතනිකයන්ගේ මතයන්ට නොරැවටි වචනවලට නොරැවටි ආදරයෙන් ගෞරවයෙන් මේ ධර්මය ඉගෙන හදාරා පූරණය කරගනිමින් තමාගේ නිවන් ගමන ධර්මාවබෝධය පිණිස ගමන් කරන මේ ගමන වාසනාවන්ත කරගන්නට මේ උදාර උතුම් අභිධර්මය අප සියලු දෙනාටම හේතු වාසනා වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.